සුපුරුදු පරිදි ඔයාලා හැමෝම ආයිබෝන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. ත්‍රිනේත ද තර්ඩ් ඩයි අපේ YouTube නාලිකාවට. කලාවට කැමති කලාව රස විඳින සියලු දෙනාම වෙනුවෙන් තවත් වින්දනීය පෙන්සල් සටහනක් අරගෙන අදත් අපි ඇවිල්ලා ඉන්නවා. පහුගිය කාලේ බොහොම කතාබහට ලක්වෙච්ච පෙරළි කාල රංගන ශිල්පියෙක් වගේම දේශපාලඥයෙක් වෙනුවෙන් මතක සටහනක් තියන්න. ඉතින් අමතක කරන්න එපා, අපෝ subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන්ම අපි යමු අද දවසේ ආර්ට් වර්ක් එක කොහොමද උනේ කියලා බලන්න. Thank you.
රංජන් රාමනායක. එහෙම නැත්නම් රංජා. නම කිව්ව ගමන්ම අපි හැමෝටම මතක් වෙන්නේ ඇත්ත කතා කරපු මිනිස්සෙක් විදිහට. ඉතින් මේ හිඳම බොහොම කරදරවලට මුහුණ පාන්නත් අවසානයේ බන්ධනාගාරගත වෙන්න පවා එතුමට සිද්ධ වෙනවා. මොහු බන්ධනාගාරගත වෙලා හිටපු කාලය තුල ලංකාවේ ඇතිවෙච්ච පෙරලිකාර දේශපාලන පසුබිම හිඳා මහජනතාව තුළ මෙතුමා ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි වුණා. මොහුගේ බොහොම ජනප්‍රිය දෙබසක් තමයි උන් ඔක්කොම යාළුවෝ මල්ලි කියන දෙබස. ඒ වගේ මේ දෙබසින්ද මිනිසුන්ගේ ආකල්පවල පැහැදිලි වෙනසක් කරන්න මෙතුමට හැකි වෙනවා. ඉතින් මෙතුමගේ සිනමා ජීවිතය දිහා බැලුවත් දූෂිත දේශපාලනයට එරෙහිව උපහාසාත්මකව ප්‍රබල ප්‍රහාර එල්ල කරපු අවස්ථා බොහෝමයක් අපිට දැක ගන්න පුළුවන්. පාර්ලිමෙන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් ලීඩර් වගේ මොහුගේ අධ්‍යක්ෂණයෙන්ම හැඩවෙච්ච සිනමාපට නරඹපු ඕනම කෙනෙක් මේ ගැන හොඳටම දන්නවා. මේ විදිහට අද අපේ පෙන්සිල් ආර්ට් වර්ක් එක විදිහට රංජන් රාමනායක කියන රංගන ශිල්පියාව තෝරගන්න හේතුුනේ දේශපාලනය ගැන බොහොම ප්‍රබල පණිවිඩයක් මෙතුමගේ ජීවිත කතාව තුළ තියෙන හින්දා. සිනමාපටයක වීරයට පුළුවන් ඇත්ත කතා කරන්න, සමාජ අසාධාරණයට එරෙහි වෙන්න, දූෂිත දේශපාලනයට එරෙහි වෙන්න, හොරුන්ට මැරයින්ට පන්න පන්න ගහන්න. හැබැයි ඇත්ත ජීවිතය පිහිම කරන්න උත්සාහ කරෝති. එහෙනම් මේ විදිහටම තවත් දවසක ඉක්මනින් හම්බෙමු ලස්සන ආර්ට් වර්ක් එකක් එක්ක රසබර කතාබහකුත් එක්කම.